සමාධි අනුහස්ත වස්තුව කියයි. ලිහිලි රදීෂ්ට බූට් එක තියෙනවා. ඒක අවන්තටත් තේරිලයි තියෙන්නේ. අනුහස් සමාධි යාළුවන බවක් පෙන්නුවට ඒක ඉදිරිමුණිගේ බොරුවක්. දෙවනිනිම කතාවේ අනුහස්ත සලකන්න ලිහිණි සමාධි පොර කනවා. රදීෂ් ඉන්නකොටත් රදීෂ සතපහකට ගණන් නොගෙන ලිහිණි අනුහස්ත සලකන එක නම් වැරදි. ඒක රදීෂ්ටත් දැන් තේරිලයි තියෙන්නේ. ඉතින් ෂෙහාන් කරපු දෙයට ICCෙන් ඉස්සරහට තරක තහනමක් කරන්නත් තියෙනවා. ආක්ෂ නැති වුණ නිසා ලිහිණි හිතුවේ අනුහස් එක්ක යාළු වෙන්න. ඒත් රදීෂ් නිසා ඒක බැරි වුණා. නමුත් සමාධි අනුහස්ත සලකන විදිහ දැකලා ලිහිණිට ඉරිසියා හිතිලයි තියෙන්නේ. දැන් අනුහස්ත ලබා ගන්න ලිහිණි සමාධි එක්ක තරක කරනවත් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ලිහිණි රදීෂ්ට බූට් එක තියෙනවා. ඒ අතරේ කතාවේ සමාධි අනුහස් යාළු වෙනවා පෙන්නුවත් ඒක බොරුවට පෙන්නපු එකක්. මොකද දැන් සමාධි අනුහස් යාළුන බවක් කතාවේ පෙන්නන්නෙත් නැහැ. සම්තුත කොටසේදී සමාධි අනුහස්ත වස්තුවේ කියලා කතා කරනවා. ඉතින් ලී නිසා සමාධිගෙන් අනුහස්ත ගැලපෙන්නේ කවුද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.